විශේෂ කාරණාවක් සිද්ධ වෙන අධිකරණ ක්‍රියාදාමය ඇතුළේ ඔබට මතක නම් මේ ප්‍රශ්නගත ඖෂධය හියුමන් ඉමුනෝග්ලොබුලින් කියන ඖෂධය සම්බන්ධයෙන් දැන් අධිකරණ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒක ඇතුළේ අපි දැක්කා හාල් මැස්සන් ඉඳන් මෝරු දක්වා කිව්වොත් අපි නිවැරදි දැන් අධිකරණ හැමෝට පමුණුවද. හැබැයි තෝරු තාම නිදහසේ නිදැල්ල ඉන්නවා. හැබැයි එහෙම නිදහසේ ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් ලැජ්ජ නැතුව අපි දැක්කා ඔව් ඉල්ලීමක් කරලා දෙන ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් මේ නඩුවේ පාර්ශවකාරයෙක් විදිහට ඔහුට සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්න කියලා විහිළුවට ලක් වෙන කාරණාව තමයි ඔහු පාර්ශවකරුවෙක් වෙන්න හදන්නේ අගතියටපත් වෙච්ච එහෙම නැත්නම් අපහසුතාවයටපත් වෙච්ච පාර්ශව වෙනුවෙන් දැන් ඔහුගේ ඉල්ලීම කරන්නේ. දැන් අපි අහනවා කෙහෙලියකින් දැන් ඔයාට මොකද්ද වෙච්ච මේකේ අපහසුතාවය? ඔයාට මොකද්ද මේකේ ඇයිද වෙච්ච මේ බලපෑම? දැන් මේක ඇතුලේ දැන් ඔහු කියන්නේ ඔහු අගතියටපත් වුණා, ඔහු අපහසුතාවයටපත් වුණා කියන අපි අහනවා. දැන් අපිට පේන්න තියෙන අපහසුතාවය තමයි ඔහුගේ අමාත්‍යංශය ගැලවීම. ඒ කියන්නේ ඌට අර මේ වෛද්‍ය අමාත්‍යංශය අහිමි වී පරිසර අමාත්‍යංශය අහිමි වීම සම්බන්ධයෙන් ඌ සමහරට නොසතුටට පත් වෙලා තියෙනවා. ජනතාව විදිහට අපි නම් බය වෙලා ඉන්නේ. මොකද සෞඛ්‍ය අමාත්‍යංශයට එහා ගිය බරපතලයි පරිසර අමාත්‍යංශය. ඒතර මේකට මොනව හරි වුණොත් එහෙම මේක අපව හරවන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ දැන් පැහැදිලිවම පේන්න තියෙන කාරණාව තමයි මේ කියන ප්‍රශ්නගත ඖෂධය එන්නත් 9500ක් තියෙද්දි තමයි මේ ටෙන්ඩරේ නැවත වතාවක් කැඳවලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒක ඇතුලේ දැන් හෙළි වෙනවා අධිකරණ ඇතුලේ මේ කියන ඖෂධය සම්බන්ධයෙන් ඖෂධ එන්නත් 25000ක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ලබා ගන්න පුළුවන්කම තියෙද්දි තමයි මේ කියන ආකාරයට නැවත වතාවක් මිලදී ගැනීම සඳහා මේ ටෙන්ඩර් පරිපාලනයට ඇතුළත් කරේ කියන කාරණා. ඒතර මේක ඇතුලේ පැහැදිලිව අපි කියනවා කෙහෙලිය ඔබට පුළුවන් වෙයි මේක ඇතුලේ මේ අධිකරණයේ ඉස්සරහා මේ නීති රාමුවෙන් රිංගලා එහෙම නැත්නම් ඔබ මේක ඇතුලේ මේ වැරදිකාරයෙක් නෙමෙයි කියන එක ඔප්පු කරගන්න. ඒක ඇතුලේ නිලධාරීන් හිරේ ආවි. අමාත්‍යංශ ලේකම්වරු හිරේ ආවි. අමාත්‍යවරයා විදියට ඔබ පරිසර අමාත්‍යංශය දරමින් තවදුරටත් ඉඳීවි. හැබැයි අපි කියනවා ඔබට ඒ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි කියනවා ඔබට එරෙහිව තියෙන ප්‍රශ්නේ මේ හියුමන් ඉමුනෝග්ලොබුලින් කියන ඖෂධය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. මිනිසුන්ට අහිමි වෙච්ච ඇස් වෙනුවෙන් ඒ ඇස් වලට දාපු බෙහෙත්, ඇස් අන්ධ වෙච්ච මිනිස්සු, කාච නිසා ඇස් අන්ධ වෙච්ච මිනිස්සු, එන්නත් විශේෂයෙන්ම නිසා මරණයටපත් වෙච්ච මිනිස්සු, අපේ රටේ මැරිච්ච දරුවෝ, මේ සියලු මරණවලට, මේ සියලු මිනිසුන්ගේ ජීවිතවලට වන්දිය විදියට අපි අහන ඔබට දෙන්න පුළුවන් මොකද්ද? ඔබට අන්න ඒකෙන් ගැලවෙන්න බෑ. අපි මිනිසුන්ට කියනවා, මහජනතාවට කියනවා මෙන්න මේ සම්බන්ධයෙන් සබුද්ධික වෙන්න. මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව තිබ්බ ප්‍රශ්නේ මේ හියුමන් ඉමුනෝග්ලොබුලින් කියන ඖෂධය විතරක් කොටු කරන්න හදන්න එපා. ඊට එහා ගිය මහා පරිමාණ, මහා වංචා, මහා බරපතල කාරණා රාශියක් මේ ඖෂධ සම්බන්ධයෙන් සිද්ධ වුණා. මේ සෞඛ්‍ය අමාත්‍යංශය පහළ හේතුණා. අපි අවසන් වශයෙන් කියන ඒක ඇතුලේ සිද්ධ වෙච්ච බරපතලම කාරණා තමයි මිනිසුන්ට රෝහල් පද්ධතිය ගැන තියෙන විශ්වාසය නැති වුණා. දරුවෝ අරන් රිජ්වේ ආරය රමාරෝහල්ට ගිය මිනිස්සු තමුන්ගේ කනකර උගස් තියලා දරුවෝ අරන් බෙහෙත් ගන්න ගියා පුද්ගලික රෝහල් වලට. පුද්ගලික රෝහල් වල මිනිසුන්ගේ සාක්කු පිරුණා. මෙන්න මේවට කෙහෙලිය වග කියන්න ඕනේ කියන කාරණාව අපි නැවත වැඩකින් ඉස්මතු කරනවා. ඉතාමත්ම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.